අයිබෝන් කියලා පිළිගන්න අපේ SL MedTube channel එකට. අද SL MedTube channel එක ගෙනත් තියෙන්නේ product review එකක්. ඒ Minoxidil. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා හිසකෙස් ගැලවී යාම. එහෙම නැත්නම් හිසේ තට්ටේ ඇතිවීම මේ වගේ දේවල් වලට බෙහෙතක් නැද්ද කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනට තියෙන හොඳම බෙහෙත තමයි Minoxidil. අද අපි කතා කරන්න යන්නේ මේ පිළිබඳව. අපිත් එක දිගටම එකතුලා ඉන්න මේ SL MedTube. අද SL MedTube channel එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මෙයා ගැන. ඒ කියන්නේ Minoxidil ගැන. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා හිසකෙස් ගැලවීම නැත්තම් තට්ටේ ඇතිවීම. මේ වගේ දේවල් වලට බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර මොනවද කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි මේ Minoxidil. Minoxidil කියන ඖෂධය ගැන මීට කලින් වීඩියෝ එකක අපි කතා කරලා තිනවා. අද කතා කරන්න යන්නේ මේ Minoxidil කියන පැක් එකේ මොනවද තියෙන්නේ? මේක ඇප්ලයි කරන්නේ කොහොමද? හිසකෙස් ගැලවී යාම, ඒ වගේම තට්ටේ ඇතිවීම, මේ වගේ රෝගී තත්ත්වයන් සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ Minoxidil කියන ඖෂධයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් මේ ඖෂධය පාවිච්චි කරලා තියෙන්නේ මුලින්ම අධිර උදර පීඩනයට. ඒ කියන්නේ අධිර උදර පීඩනයේ ප්‍රතිකාරයක් විදිහට රුධිර පීඩනය අඩු කරන්න තමයි මේ Minoxidil කියන සංයෝගය පාවිච්චි කරලා තියෙන්නේ. Minoxidil වලින් රුධිර පීඩනය අඩු කරන්නේ කොහොමද? Minoxidil කියන සංයෝගය බිව්වට පස්සේ කලින් පාවිච්චි කරලා තියෙන බොන්න මේ බිව්වට පස්සේ අපේ රුධිර වාහිනිය වලට ගමන් කරලා මේ වාහිනී විස්තරණය කරන කියන්නේ ඒකේ ප්‍රමාණය ලොකු කිරීමක් තමයි මේ Minoxidil කියන සංයෝගයෙන් කරන්නේ. මේ Minoxidil කියන සංයෝගය මගින් කරන්නේ රුධිරය ගෙන යන මේ කුඩා කුඩා වාහිනී විශාල කරාට පස්සේ රුධිර පීඩනය අඩු වෙනවා. මේ concept එක දාගෙන තමයි මේ Minoxidil රුධිර පීඩනය සඳහා ප්‍රතිකාරයක් විදිහට පාවිච්චි කරේ. නමුත් විවිධ පරීක්ෂකයන් මේ Minoxidil යොදාගෙන සිදු කරපු පරීක්ෂණ වලින් ඔවුන්ට පෙනී ගියා මේ Minoxidil වලට රුධිර පීඩනයට අඩු කරනවට වඩා වැඩි හැකියාවක් තියෙනවා රෝම කූප වල වර්ධනය වැඩි කරන්න කියලා. මොකද මේ Minoxidil සංයෝගය දුන්න රෝගීන්ගේ රුධිර පීඩනය අඩු වුණා. ඊට අමතරව ඔවුන්ගේ හිස කැසල වර්ධනයක්, ඒ වගේම රෝම කූප වල වර්ධනයක් ඔවුන්ට දැක් ගන්න පුළුවන් වුණා. කොහොමද මේ Minoxidil කියන සංයෝගය හිසකෙස් වර්ධනයට එහෙම නැත්නම් රෝමකූප වර්ධනය සඳහා පාවිච්චි කරන්න කියලා අපි දැන් කතා කරමු. මම කලින් කිව්වනේ මේ Minoxidil කියන සංයෝගය රුධිර වාහිනිය වලට ගිහිල්ලා ඒ වගේ ප්‍රමාණය විශාල කරලා තමයි මේ රුධිර පීඩන අඩු කරන්න කියලා. ඒ විදිහටම තමයි මේ Minoxidil කියන සංයෝගය අපගේ තට්ටේ තියෙන ප්‍රදේශය එහෙම නැත්නම් අපේ හිසකෙස් වර්ධනය කර ගැනීමට අවශ්‍ය වෙන ප්‍රදේශය ආලප කරලා පස්සේ ඒ ආසන්නයේ තියෙන රුධිර වාහිනිය විශාල වෙනවා. උදාහරණයක් විදිහට අපි බලමු. මේක අපි ආලේප කරා කියලා තට්ටේ තියෙන ප්‍රදේශයක එහෙම නැත්නම් අපේ හිසකෙස් නැති ඔළුවේ ප්‍රදේශයක අපි මේක ආලේප කරා කියලා. එතකොට ඒ ආසන්නයේ තියෙන රුධිර කේශනාලික සියල්ල විශාල වෙනවා. විශාල වෙලා ඒ ස්ථානෙට ලැබෙන පෝෂක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම රැගෙන එන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඒ ස්ථානයේදී විවිධ ක්‍රියාවලීන් වලදී නිපදවන බහිස්රාවි ද්‍රව්‍ය අපේ ශරීරයෙන් බැහැර කිරීම පහසු වෙනවා. මොකද රුධිරය හොඳට එනවා කියන්නේ ඒ වගේම යනවා කියන්නේ ඒ සමග බහිස්රාවි ද්‍රව්‍ය අපිට අරගෙන යන්න පහසුයි. මේ ආකාරයට මේ ටිෂු එකට මෙන්න තමයි පටකයකට ලැබෙන පෝෂක ප්‍රමාණයත් ඒ වගේම ඔක්සිජන් ප්‍රමාණයත් වැඩිවීමත් සමගම මේ ස්ථානයේ හිසකෙස් වල වර්ධනය ඒ වගේම ඒකේ මූලය ශක්තිමත් වෙනවා. මේ ආකාරයට මේ හිසකෙස් වල වර්ධනයක් සිදු වෙනවා. මේ ආකාරයට තමයි Minoxidil කියන සංයෝගය හිසකෙස් අඩු කට්ටියගේ හිසකෙස් වර්ධනය කර ගැනීමටත් ඒ වගේම හිසකෙස් වල ශක්තිමත්භාවය වැඩි කිරීමටත් මේ Minoxidil කියන සංයෝගය පාවිච්චි කරන්නේ. මම මේ ගෙනත් තියෙන්නේ Minoxidil 5% තියෙන සොලූෂන් එකක්. ඒ කියන්නේ Minoxidil 105ක් ප්‍රමාණයක් තියෙන සංයෝගයක්. මේ බ්‍රෑන්ඩ් එක තමයි Minoxin. මේ තියෙන එක. මේක ලංකාවේ මුදලින් රුපියල් 5500ක් 6000ක් වගේ අතරකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේ ටික තමයි අපිට බොක්ස් එකත් එක හම්බුනේ. මේ ටික තමයි බොක්ස් එකත් එක හම්බුනේ. পেපර් බොක්ස් ටිකක් තියෙනවා. මේ මම අරගෙන තියෙන්නේ 5% එකනේ. මේකේ 2% එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ මේ Minoxidil එකේ 105ක් ප්‍රමාණයක් තියෙන සොලූෂන් එකක්. ඊට අමතරව 2% තියෙන සොලූෂන් එකකුත් තියෙනවා. මම හිතන්නේ ඒකේ මිල චුට්ටක් අඩුයි. ලොකු වෙනසක් නැහැ. මේකේ ලැබෙන ඉෆෙක්ට් එක වැඩි. මම හිතනවා 2% පාවිච්චි කරනට වඩා 5% එක ගන්නවා හොඳයි කියලා. මොකද මිලත් එක සාපේක්ෂව බලද්දී ලොකු වෙනසක් නැහැ මේ 5% එකේ 2% එකේ. මේක හම්බෙලා තියෙන අපිට পেපර් වර්ක්ස් ටිකක් තියෙනවා. ඒ වගේම අපේ Minoxidil සොලියුෂන් එක තියෙනවා. ඒක ස්ප්‍රේ කරන්න පුළුවන්. පොඩි ස්ප්‍රේ එකකුත් තියෙනවා. බලමු මේක ඇරලා. බොටල් එකක් තියෙන්නේ. කැප් එකක් තියෙනවා. ඒකට මේක දාලා හරි. දැන් අපේ Minoxidil කියන සංයෝගයේ ලෑස්ති මේක ආලේප කරන්න ඕනේ. අපිට හිසකේ වර්ධනය කර ගන්න ඕනේ. මම නිකන් අතට ස්ප්‍රේ කරලා පෙන්නන්නම්. මේකේ මේ වගේ එක ස්ප්‍රේ එකක් හම් වෙන්නේ. මේ ස්ප්‍රේ එක හොඳට අපේ හිසකේ වර්ධනය කර ගන්න අවශ්‍ය ප්‍රමාණය තවරලා මේ ස්ප්‍රේ ගැහුවට පස්සේ ඒ ස්ථානයේ හොඳට මේක මසාජ් කරන්න ඕනේ හිසකෙස් වලට නැත්නම් අපේ හැමට හොඳට උරා ගන්නකම්. මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට අපේ තට්ටේ තියෙනවා නම් ඒ වගේම හිසකෙස් ගැලවී යන ස්ථාන තියෙනවා නම් ඒ වගේ ස්ථාන වලට තමයි මේ මිනොක්සිඩිල් කියන සොලියුෂන් එක ගොඩක් පාවිච්චි කරන්නේ. මේක ආලේපකලාදී විශේෂයෙන් වග බලා ගන්න ඕනේ. සමේ අනිත් තැන් වල වට හිසකෙස් වර්ධනය කරන්න අවශ්‍ය නොවන තැන් වල මේක ආලේප වීම වළක්වා ගන්න වග බලා ගන්න ඕනේ. මොකද අපේ ශරීරයේ හැම තියෙන ඕනම තැනක hair growth එක වැඩි කරන්න මේ මිනොක්සිඩිල් වලට පුළුවන්. මේක සාමාන්‍යයෙන් දවසකට දෙවරක් තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. ඔයා රැයට පාවිච්චි කරනවා නම් මේ මිනොක්සිඩිල් කියන ස්ප්‍රේ එකෙන් දෙකක් පෆ් කරන්න ඕනේ. එකයි දෙකයි කියලා දෙකක් ගහන්න ඕනේ. දෙකක් ගහලා තමයි ඒ ස්ථානේ හොඳට මසාජ් කරන්න ඕනේ. ඒ වගේම උදේට එයා කරට පෆ් දෙකක් ගහලා තමයි මසාජ් කරන්න ඕනේ. දිනකට දෙවරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ කාරණයක් තියෙනවා. මේක දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න එපා. මොකද මේකේ කේශනාලිකාවල විස්තරණය වැඩි කරනවානේ. මේක මම කියවනේ කලින් පාවිච්චි කරේ රුධිර පීඩන අඩු කරන්න කියලා. මේක වැඩි ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් ඔයාගේ රුධිර පීඩනය අඩු වෙලා යම්කිසි shock එකක් එහෙම නැත්නම් රුධිර පීඩනය අඩු වෙලා යම්කිසි සංකෝලතාවය තීවීමේ හැකියාවකුත් මේ නිසා තියෙනවා. ඔයාට යම්කිසි හේතුවක් නිසා මේ මිනොක්සිඩිල් පාවිච්චි කළා ඔයාගේ හැමේ කැසීමක් ඒ වගේම යම්කිසි අපහසුතාවයක් ඔයාට දැනුණා නම් ඔයා පාවිච්චි කරන්නේ වහම නවත්තන්න ඕනේ. මේකේ ඇලර්ජික් රියැක්ෂන්ස් තියෙනවා සමහරුන්ට. ඒක 100% වගේ ප්‍රමාණයක්. ගොඩක් මේක ඇලර්ජිස් වෙන අඩුයි. ඔයාට යම්කිසි හේතුවක් නිසා ඇලර්ජික් එකක් වුණොත් ඔයාගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා ඒක නිර්දේශ ලබා ගන්න. අනිවාර්යෙන් ඔයාට ඇලර්ජික් එකක් වුණොත් මේක නවත්තන්න. පරීක්ෂණ වාර්තාවල තියෙන විදිහට මේකේ ඇලර්ජික් රියැක්ෂන්ස් ඇවිල්ලා තියෙන ගොඩක් අඩුයි. ඒක 100%කටත් වඩා අඩු වගේක් කියලා තමයි පරීක්ෂණ වාර්තාවල සඳහන් වෙන්නේ. මම හිතනවා හිසකෙස් ගැලවිලා යන කට්ටියට ඒ වගේම තට්ටේ තියෙන කට්ටියට හිසකෙස් වල ශක්තිමත් භාවය බලාපොරොත්තු වෙන කට්ටියට මේ මිනොක්සිඩිල් කියන්නේ හොඳ සංයෝගයක්. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරන්න පුළුවන් එකම හිසකෙස් වර්ධනය වැඩි කරන ඖෂධය විදිහට මේ මිනොක්සිඩිල් හඳුන්වන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකට වැදගත් වෙන්නේ නැති කියලා. ඔයා හිතනවා මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් කියලා. මතක තෝ මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන් අපේ SL MedTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරගන්න. එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ notification එක ගෙන ගන්න. ඔයාට මේ පිළිබඳව හරි එහෙම නැත්නම් අපේ කලින් වීඩියෝස් හරි පිළිබඳව හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ SL MedTube page එක තියෙනවා. ඒක search කරන්න. ඒකට message එකක් දාන්න. එතකොට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකම් අපි සමු ගන්නවා මේ SL MedTube.